ජනාධිපතිවරයෙක් නැතුව ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්ද? ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවද නැද්ද කියලා අපිට මේ මොහොතේ ඉඳන් කියන්න බෑ. අධිකරණ නියෝගයේ දීලා සතියක් වෙනකන් තව මිසඳුමක් නැහැ. මැතිවරණ කොමිසමේ පාලනයක් යට තියෙන ඇතම් කාර්ය කැරිමේ තුඩුවේ දීලා තියෙන ගැටලුවට හේතු විදියට ගරු ශ්‍රේෂ්ඨාධිකරණ සලකන නිමිත්තක් තියෙනවනේ. ආයි නැවත එතනටනේ යන්නේ. තාම ව්‍යවස්ථාදායක සභාවට සමාජිකව දහ දෙනාපත් කරගෙනද තියෙන්නේ. මොනරා Digital Scope. පොලිස්පතිවරයාගේ රාජකාරී වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා මේ වෙනකොට සතියක් ඉක්ම ගිහිල්ලා. හැබැයි තවදුරටත් විධායකය, ව්‍යවස්ථාදායකය විවිධ මත පළ කරමින් ඉන්නවා. ඒ නිසා අපි හිතුවා මේ පිළිබඳව අද තවදුරටත් සාකච්ඡා කරන්න. අපි ඒ සඳහා ආරාධනා කළා නීතිඥ සුමුදු කැකුලන්දල මහතාට මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න. අයිබෝන් නීතිඥතුමනි. අයිබෝ. දැන් මේ තත්ත්වය තුළ, මේ පසුබිම තුළ පොලිස්පතිවරයා පත් කරන්න පුළුවන් කොහොමද? ඒකට තියෙන ප්‍රතිපාදන මොනවද මේ තත්ත්වය තුළ? අපි කතා කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ අතුරු තහනම් නියෝගයක් හිටපු පොලිස්පතිවරයාට ඒ දුරේ වැඩ කටයුතු කරන්න එපා කියලා. නමුත් දැන් අපි දකින්නේ නැහැ පොලිස්පති දුරය හිස් වෙලා තියෙන අවස්ථාවක් අපි දකින්නේ. නමුත් දුරේ වැඩ කටයුතු කිරීම සම්බන්ධව නවත්තලා තියෙනවා. එතකොට අපි මෙතනදී වැඩ බලන පත්වීමක් කිරීම පිළිබඳව සලකා බලන්න අවශ්‍ය වෙනවා. ඒක කොච්චර කාලයකටද මේ තීන වපසරියේ අනුව කොච්චර කාලයකටද එහෙම කෙනෙක්ව පත් කරන්න පුළුවන් වෙන්නේ කියන එක පිළිබඳ බලන්න වෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට නිර්දේශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ගැටලුව ඇති වුණෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව තුළ. එතකොට නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට මේ මැතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙන අවස්ථාවක ඉදිරිපත් වුණාම ඒකට අර වගේම අවස්ථාවක් නිර්මාණය වෙයිද නැද්ද කියන තැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අනුව එතනදි තීරණයක් ගන්න බැරි වුණොත් නැවතත් ওই ප්‍රශ්නෙට එනවා. කොමත් කෙසේ නමුත් දින 14කට අඩු කාලයක් සඳහා යම් පුද්ගලෙපත් කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් වර්තමානයේ විධායකය නියෝජනය කරන ජනාධිපතිවරයා මම දැක්ක පසු තැනක කියලා තිබ්බා මට එහෙම වුණොත් දින 14න් 14ට පොලිස්පතිවරු පත් කරන්න වෙන යම් අර්බුදකාරී තත්ත්වයක් ආවොත් කියන එක මේක ව්‍යවස්ථාවෙත් සඳහන් වෙනවා. දින 14කට වැඩිය ඒ විදිහට පත් කළා තියන්න බෑ. අනුමැතියට යවන්න අවශ්‍ය වෙනවා. ඔය කියන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙන අවස්ථාවක දැන් එහෙම හෝ කරන්න වෙනව නේද? ඔබ කියන තත්ත්වය තුළ තවත් එක පැත්තක් තියෙනවා. එකක් තමයි මේ වෙද්දී ප්‍රකාශයට පත් කළා තියෙන ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙද්දී ඒ ජනාධිපතිවරණයට මේ වර්තමාන ජනාධිපතිවරයාත් ඉදිරිපත් වෙනවා. එතුමා අපේක්ෂකයෙක්. මේ මැතිවරණයේ අපේක්ෂකයෙක් විදිහට ඉන්නවා. දැන් මම ඊයේ පෙරේද දැක්කා එතුමාට පෙත්සමක් මොක් හරි ඇවිල්ලා තියෙන මැතිවරණ කොමිසමට. මං අපි දන්න විදිහට එතුමාගේ නීතිඥ මණ්ඩලය එතුමාට උපදෙස් දීමක් සිදු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ගන්න ඕන තීන්දුව තීරණ සම්බන්ධයෙන් මොකද මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ එතුමා අපේක්ෂකයෙක්. එතකොට බොහොම මේක අර සරල විදිහට තකන්න බෑ. මොකද ඒ සම්බන්ධෙත් යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්. ඔව් ඔබ කියන එක හරි. මැතිවරණය ප්‍රකාශයට පත් කළ තියෙනවා. ඔහු ජනාධිපති අපේක්ෂකයෙක්. හැබැයි රටේ ජනාධිපති තාමත් රනිල් වික්‍රමසිංහ නේද? ඔව් ජනාධිපති ධූරේ වැඩ කටයුතු බලන්න වෙනවා අපේක්ෂකයෙක්. ඔව් උනත්. ඒතර දැන් අපි දකින විදිහට පොලිස්පති පත් කිරීම හැර අනිත් කටයුතු ඔක්කොම ජනාධිපතිතුමා කරනවා නේද? ඔව් දැන් පොලිස්පති පත් වීම කියන්නේ දැන් මේ අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔය මම කිව්ව 21 වෙනි සංශෝධනයෙන් පස්සේ තනතුරු හයක් වගේ මගේ මතක හැටියට පත් කරන්න තියෙනවා. ඔය කියන ආකාරයට පොලිස්පතිවරයා, නීතිපතිවරයා, අගවිනිසුරු ඇතුළු අනිත් පාර්ශ්වය වගේ මම මේ තනි තනතුරු සම්බන්ධයෙන් කියන්නේ. විගණකාධිපති, මහ බැංකුවේ අධිපති, ඊට අමතරව පාර්ලිමේන්තු මහලේක මේ ආදි වශයෙන් පත් කිරීම තනි පුද්ගල පත් කරන්න වෙන්නේ අර කියන නිර්දේශ මත. අගවිනිසුරුතුමා ඇතුළු ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසීමකුත් තියෙන අගවිනිසුරුතුමා හැරෙන්න ඉතුරු පත්වීම සම්බන්ධයෙන්. ඉතින් එවැනි තත්ත්වයක් ගත්තහම රටේ අනෙකුත් තනතුරු අනෙකුත් වැඩ කරනවා වගේ අවස්ථාවක් නෙවෙයි මේක. නිතරම විවාදයට තුඩු දෙන්න පුළුවන් කාරණයක් තමයි ඔය වගේ ප්‍රධාන සඳහන් වෙලා තියෙන තනතුරු පත් කිරීම සම්බන්ධ. විශේෂයෙන් ඔබ දැක්කා මොකද්ද වුනේ කියලා නීතිපතිවරයා පත් කරන අවස්ථාවක් තිබ්බා. හිටපු නීතිපතිවරයා සහ දැන් නීතිපතිතුමා අතර එතුමා
නිර්දේශයක් යවපු හැම අවස්ථාවකදීම ආණ්ඩුක නිවසදායක සභාවෙන් ප්‍රතික්ෂේප වෙලා ආවා. ඉතින් එවැනි තත්ත්වයක් තිබ්බා. ඔහුගේ විශ්‍රාම යන දවස වෙනකම් ඒක සිද්ධ වුණේ නැහැ අනුමැතිය. ඒ නිසා ඊළඟට නැවත නිර්දේශයක් යවන්නට වුණා. හැබැයි මේ තත්ත්වය ඊට වඩා වෙනස්. දැන් අපිට මතකයි, දැන් ඒ නීතිපතිවරයාගේ කාලය දීර්ඝ කරන කලින්ම, විශ්‍රාම යන කලින්ම ඔහුට, ඒ කියන්නේ ඔහු මේ මෙහෙම දීර්ඝ කරන හදනවා, ඒකට විරුද්ධත්වය පාර්ලිමේන්තුවෙනුත් පළ වුණා. හැබැයි මේ අවස්ථාවේදී පොලිස්පතිවරයෙක්, වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරනකොට කිසිම පාර්ශවයක් පාර්ලිමේන්තුව, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ කාගෙන්වත් එහෙම විරුද්ධත්වයක් මේ වෙනකම් මතුවෙලා නැහැ. මිල ඔතන ගැටලුව තියෙන්නේ අපි පුද්ගලයා බලලද දැන් මේ අපි මේ තනතුරකට පත් කරන්නේ, ධූරයකට පත් කරන. ඒ කියන්නේ විරුද්ධතාවයේ විරුද්ධත්වය ඇති කරන්නේ ඒ විරුද්ධ වෙන පාර්ශවය මේ පුද්ගලයාට කැමති නැති නිසාද කියලා ප්‍රශ්නකුත් ඔබ අහන ප්‍රශ්නයත් එක්ක මට ගැටලුවක් එනවා. මොකද ඒ පත් කිරීමට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් උන් නැහැ. ඒ පාර්ලිමේන්තුවේම යම් නියෝජනයක් දරන විපක්ෂ නායකතුමාගේ නියෝජනයක් තියෙන තවත් මන්ත්‍රීවරයෙක්, ඔවුන් නිර්දේශ කරන තවත් මන්ත්‍රීවරුන්, ඒ වැනි පිරිසක් ඇතුළේ ඉන්නවා. එතකොට ඒක සමහරක් අයට පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරුන්ගේ විපක්ෂිකුත් නියෝජනය වෙනවා. දැන් ආණ්ඩු පක්ෂේ විපක්ෂය කියලා දෙකක් ගත්තහම විරුද්ධ වෙන මතධාරීනුත් ඉන්න පුළුවන්. අපිට කියන්න බැහැ එතන කැමැත්ත කොයි අනුවද මේ වෙලේ කවුරුත් කැමති විරුද්ධත්වයක් නැහැනේ, ඒ වෙලාවේ විරුද්ධ වුණානේ කියන එක මත අපිට තීරණයක් ගන්න බැහැ. මං සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රියාදාමය කොයි පුද්ගලයාට වුණත් එක විදිහට යන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔය සිද්ධිදාමයේ තියෙන ජනාධිපතිය නිර්දේශ කරාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඒ විදිහට නම් ප්‍රතිචාර දක්වන්නේ මේ මැතිවරණය ප්‍රකාශය පත් කරද්දී. මං හිතන්නේ දැන් තව දින 36ක් වගේ කාල සීමාවක් ඇති මැතිවරණය මෙයාමේ. මේ කාල සීමාවේ යම් ගැටලුවක් වුණොත් අපි දැක්කා එක අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් රටට එල්ල වෙද්දී වගකීම ගන්න කවුද කියලා ප්‍රශ්නයක් තිබ්බා. බොහොමත් තැනකට ආවේ අද වගේ දවසක. ඒ වගේ තැනකදී මේ මේක සුළුපටු විදිහට දකින්න බෑ. එතකොට ඒකට අවශ්‍ය පිළියම් අපි යොදන්නත් අවශ්‍ය. අරයා කැමති නෑ, මෙයා කැමති නෑ කියන තැනකට අපිට යන්න විදියක්. ඔව් ඒක හරි. ඔබ හොඳ, බොහොම හොඳ තැනකට ආවා. දැන් හිතන්නකෝ ඒ වගේ අවදානම් තත්ත්වයක් ආවොත් මේ වෙලාවේ කවුද වග කියන්නේ? පැහැදිලිවම මේ වෙලාව නෙවෙයි, කොයි වෙලාවේ වුණත් රටේ ආරක්ෂාව කියන එකේ වගකීමක් තියෙනවා. ඒකනේ ජනතා පාර්ලිමේන්තුවට තියෙන්නේ. අපි කතා කරමු ජනතාවටනේ අවසානයේ මේකේ මේ රජ්ජුරුව විදිහට අපි දකින්නේ ජනතාව. ඒක හරි. ඒක තමයි මේ අලුත් පාලන තන්ත්‍රයන් තුළ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ජනතාවට රජ්ජුරුව කියලා අපිට කියන්න පුළුවන්. ඇයි? ජනතාවගේ තියෙන විධායක බලය, අර මං කලින් කිව්වා වගේ ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, මේ හැම දෙයක්ම ජනතාව විසින් තෝරාපත් කරගත්තු කණ්ඩායමකට තමයි බාර දීලා තියෙන්නේ. ඒතර මේ වෙලේ ව්‍යවස්ථාදායක බලය දැනට පාර්ලිමේන්තු ඉන්නේ 225 නියෝජනය කරනවා. ඒ වගේම විධායක බලය ජනාධිපතිතුමා, දැනට ඉන්න විධායක ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය ඒ කණ්ඩායම නියෝජනය කරනවා. එතකොට වර්තමානයේ අපි දකින දේ තමයි මේ වගේ අර්බුදයක් දැන් මීට කලින් තිබුණේ නෑනේ. මේ එකපාරට මේ වගේ තත්ත්වයක් ආවේ, ඔබ කියනා වූ තත්ත්වයක් ආවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඇවිල්ලා ඒ සම්බන්ධව පහුගිය දිනක ආපු නියෝගය, අතුරු නියෝගයක් සමග තමයි මේ අර්බුදකාරී තත්ත්වයක් ගොඩ නැගුණේ. එතකොට අර අපි දෙන්නම කතා කරා වගේ වගකීමක් තියෙන්න ඕනේ කියලා මේ අවස්ථාවෙත් වගකීමෙන් තමයි වැඩ කටයුතු කරන්න ඕනේ. එතකොට විධායක ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉන්නවා, ඔය කියන තනතුර පත් කරන්න අවශ්‍ය පුද්ගලයා වෙන්නේ ව්‍යවස්ථාවේ. ඒක පැහැදිලි, ඒක ගැටලුවක් නැහැ. ව්‍යවස්ථාදායක විධායකයේ විසින් නිර්දේශයක් යවන්න ඕනේ. ඒක එක කාර්යයක්. හැබැයි තව කාර්යයක් තියෙනවා. අපි කාර්යයන් තුනකට කරා නම් ওই ක්‍රියාවලිය ව්‍යවස්ථාදායක සභාවටත් තියෙනවා, ආණ්ඩුක ව්‍යවස්ථාදායක සභාවටත් වගකීමක් තියෙනවා. එතන ඊළඟ පියවර. ඒ පියවරල් ඔක්කොම සම්පූර්ණ වෙලා තමයි වගකීම බෙදෙන්නේ. ඒ වගේම මේ අවස්ථාව මම අර කලින් කිව්වා වගේ විශේෂ අවස්ථාවක් වෙනවා. ඇයි මේක මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ? මේ වෙලේ පොලිස්පතිතුමාගේ වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ මැතිවරණ කොමිසමට. යම්කිසි අවස්ථාවක පොලිස්පතිවරයාගේ නියෝගයක් විධානයක් අවශ්‍ය වුණොත් ජනාධිපතිවරණයට පෙර කවුද එතකොට ඒක ක්‍රියාත්මක කරන්නේ? මේ වෙද්දී
මැතිවරණය සම්බන්ධය නඟ බැහුවේ මැතිවරණ සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඒ සම්බන්ධව කටයුතු කරන ඉන්නවා. ඒ සම්බන්ධ ඔහුත් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩපිළිවෙල සම්බන්ධ පොලිස් කොමිසමත් සමග ඔහුට පුළුවන්ද ජනාධිපතිවරණය සම්බන්ධ සියලු කටයුතු වලට අදාළව තීන්දු තීරණ ගන්න, නියෝග නිකුත් කරන්න එහෙම හැකියාවක් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තියෙනවද? ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන්න තියෙන කාර්යභාරය වෙන්නේ මැතිවරණ කොමිසමත් එක්ක සම්බන්ධීකරණය කරලා මැතිවරණ කොමිසම විසින් ලබා දෙන්නා වූ ඒ පියවරවල් ගැනීම තමයි ඔහුට මේ තීන වපසරිය තුළ කරන්න සිද්ධ වෙන්නේ. ඒතොර යම්කිසි අවස්ථාවක පොලිස්පතිවරයාගේ නියෝගයක් විධානයක් අවශ්‍ය වුණොත් එතෙන්දී මොකක්ද වෙන්නේ මැතිවරණයට? එතෙන්දී එකක් ඔහුගේ නියෝගයක් අවශ්‍ය වුණොත් කියන එකේදී මැතිවරණ කොමිසම මම හිතනවා මේ වෙද්දී ඔවුනුත් පියවරක් ගන්න අවශ්‍ය අනිවාර්යයෙන්ම වුණා. ඔව් හැබැයි මැතිවරණ කොමිසම සභාවත් ජනාධිපතිවරට ලියුමක් ලියලා තිනෝ වහාම වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා. එතනින් අපිට තේරෙනවා මොකක් හරි යම්කිසි ගැටලුවක් උද්ගත වුණොත් එහෙම වැඩ බලන පොලිස්පතිවරයෙක් අවශ්‍යයි කියන කාරණය අපිට තේරෙනවා. එතකොට ඒකයි මම මෙහන්නේ. ඔව් දැන් ඔතන අපි කතා කරාම දැන් ඒක මැතිවරණ කොමිසමේ වගකීමක් වෙනවා. ඒ ඔවුන් කරන්න ඕනේ ඊළඟ පියවරක් විදිහට ඒක හරි. නමුත් දැන් ඔවුන්ට අවශ්‍ය කරන කාර්ය පටිපාටි කරගෙන යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අවශ්‍ය වපසරිය විධායකය විසින් සකස් කරලා තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මේක මැතිවරණ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතන තියෙන ගැටලුව වෙන්නේ මේ සම්බන්ධයෙන් ඔය නියෝග තීරණ ගන්න ඕන ජනාධිපති වරයත් අපේක්ෂකයෙක් විදිහට කටයුතු කරනවා. එතකොට ඔහුට උපදෙස් ලැබිලා තියෙනවා ඔහුගේ නීතිඥ මණ්ඩලය මගින් මේ අවස්ථාවේදී යම් අවස්ථාවක පෙත්සමක් ඔහුට විරුද්ධව આવොත් ඒ සම්බන්ධයෙන් මුණ දෙන්න වෙනවා කියන தත්ත්වය පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ අනුව ඔහු ඒ තීරණය ගන්නවා වෙන්න පුළුවන්. නමුත් යම් ගැටලුකාරී தත්ත්වයක් තියෙනවා පොලිස්පති දුරේ කවුද වැඩ බලන්නේ ඒ සම්බන්ධව මොකද්ද කරන්න කියලා. ඉස්සරහට මොකද වෙන්නේ? ජනාධිපතිවරණේ කල්යයිද? එහෙමනම් ඊට පස්සේ මොකක්ද ඊළඟට වෙන්නේ? පැහැදිලිවම ජනාධිපතිවරණය කල්යෑම කියන කාරණය සම්බන්ධව විධායක ජනාධිපතිතුමා වර්තමානයේ ඉන්න ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබ්බ. ඒ සම්බන්ධව කිසිදු ඉඩකඩක් තියන්නේ නැහැ. අවශ්‍ය කරන සියලුම පහසුකම් ඒ කාර්යය කරගෙන යන්න පුළුවන් අවශ්‍ය තත්ත්වයන් සියල්ල සපුරන්න විධායකයේ පැත්තෙන් කරන්න ඕන වැඩ කටයුතු කරනවා කියන එක සම්බන්ධව ඔතන ගැටලුවනේ. දැන් ඔබ තුමා කිව්වා වගේ අපි දැන් පොලිස්පතිවරයෙක් නැතුව ජනාධිපතිවරණය පවත්වන්න පුළුවන්ද? ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවද නැද්ද කියලා අපිට මේ මොහොතේ ඉඳන් කියන්න බෑ. නමුත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණොත් එතන ඒකට ඊට කලින් අපි විසඳුමකට යන්න ඕන. ඔව් මොකද ඒක තමයි. දැන් සතියක් වෙනවා, සතියකට අධික කාලයක් වෙනවා. ඔව් මගේ දැන් CD වික්‍රමරත්න පොලිස්පතිතුමා ඉඳන් ඊළඟ පොලිස්පතිතුමා පත් කරද්දිත් යම් සතියක් හෝ දෙකක කාලයක් පොලිස්පතිවරයෙක් හිටියේ නෑ මගේ මතකේ හැටියට. ඒක හරි. එවැනි තත්ත්වයන් තිබ්බ රටේ. ඔව් ඒක නෙමෙයි මම කතා කරන්නේ. දැන් මේ පොලිස්පතිවරයෙක් දැන් ඒ වෙලාවේ ක්‍රමවේදයක් තිබ්බ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න. එතකොට ඒත් ක්‍රමවේදෙත් අනුගමනය කරා මම හිතන්නේ. මේ යෝජනාවක් යවුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඒක අනුමත කරේ නෑ. ඒක දිගින් දිගටම යවන්න සිද්ධ වුණා මේ ඒ தත්ත්වය තුල. හැබැයි ඒ වෙලේ මැතිවරණය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. අන්න හරි. ඒක තමයි. දැන් ඒ තිබ්බ පසුබිම සහ මේ තියෙන පසුබිම වෙනස්නේ. ඔව්. එතකොට දැන් අධිකරණ නියෝගයේ දීලා සතියක් වෙනකන් සතියකට අධික කාලයක් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට තාම විසඳුමක් නැහැ. ඒ කියන්නේ විසඳ ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ජනාධිපතිවරණයේ තියෙන කම්ම පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හැබැයි අපි විධායකයේ පැත්තෙනුත් බැලුවොත් එහෙම මේ වෙලාවේ ඒ විධායක ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකේ. එතකොට ඔහුටත් තියෙන කාර්යභාරයක් මැතිවරණ කොමිසමේ පාලනයක් යටතේ තියෙන ඇතම් කාර්ය විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ පාලනයට යටත් වෙනවා. හැබැයි මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිව කියලා තියෙනවා, සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිව කියලා තියෙනවා මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න කිසිම බාධාවක් නැහැ කියලා ව්‍යවස්ථානුකූලව. මැතිවරණ කොමිසමේ මතය ඔවුන් ප්‍රකාශ කරලා ඇති. ඒක තියෙන්න පුළුවන්. නමුත් ඒ අපේක්ෂකයොත් කවුරු හෝ අපේක්ෂකයෙක් යම් කාර්යයක් කරන්න කලින් මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ කරන වැඩේ හරිද වැරදිද කියලා හොයලා බලන්න වෙන. අපි වුණත් තීරණයක් ගද්දි මම මේ කතා කරන දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වේ ඒ අගන්ති ඒ වපසරිය ඇතුළත මම මේ කරන්න කියලා මමත් හිතන්න ඕනේ. පොලිස්පතිවරයාට පස්සේ ඉන්නවනේ ජ්‍යෙෂ්ඨත්වය අනුව 2 3 4 5 වගේ
පස් දෙනෙකු විතර ඊට පස්සේ ඉන්න ජේෂ්ඨත්වයෙන් ඉන්න අයගේ නම් යවුවොත් විවස්ථාදායක සභාවට වෙනවනේ කවුරු හරි මේ 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 නමක් අනුමත කරගන්නනේ. එහෙම හැකියාවක් නැද්ද මේ වෙලාවේ එහෙම දැනකට යන්න? දැන් ඔබතුමාගේ නම් කීපයක් යවුවොත් නිර්දේශ කරලා ඒකෙන් එකක් විවස්ථාදායක සභාව කැමති නම් ඒ එවපුවද අපි දැන් දෙනෙක්ගේ අපි දමු ජේෂ්ඨත්වයෙන් ඉහළම ඉන්න පස් දෙනාගේ නම් යවනවා. එතකොට පස් දෙනාම රිජෙක්ට් කරන එකක් නැහැනේ. රිජෙක්ට් එහෙම වුණොත් එතකොට ඒකේ චෝදනාව වෙන්නේ විවස්ථාදායක සභාවටනේ. මේ අවස්ථාවේ ඔබ කියන අවස්ථාව වෙද්දිත් ගැටලුව වෙලා තියෙන්නේ විධායකේ පැත්තෙන් නෙවෙයිනේ. විධායකේ නිර්දේශයක් ඇවලා මේ ව්‍යවස්ථාදායක සභාවට යවුවහම මං කියන්නේ මේ තුඩු දීලා තියෙන ගැටලුවට හේතු විදියට ගරු ශ්‍රේෂ්ඨාධිකරණ සලකන නිමිත්තක් තියෙනවනේ. ඔව්. ඒ නිමිත්ත ආයි නැවත එතනටනේ යන්නේ. එතකොට අපිට කියන්න බැහැනේ ආණ්ඩුක ව්‍යවස්ථාදායක සභාව මොන තීරණයක්ද ගන්නෙ කියන එක. ඒ අනුව අපි යවන සංඛ්‍යාව දැන් ඒ අනුව නම් තීරණය. දැන් මේක මුලින්ම තිබ්බේ ජනාධිපතිවරයාටනේ මේ පුද්ගලයා පත්කරන්න. පොලිස්පතිතුමා හරි නීතිපතිතුමා හරි කවුරු හරි පත්කරණෙක් කරන්න තිබ්බේ ජනාධිපතිතුමාට, විධායක ජනාධිපතිවරයාට. නමුත් දැන් ව්‍යවස්ථාදායක සභාවකටත් දුන්නේ තව බලය තවත් කෙනෙක්ට පාර්ශවයකට දීලානේ. සාපජාතන්ත්‍රවාදී මේක මේක ස්වාධීන කරන්න උත්සාහයක් නෙමෙයි යෙදිලා තින්නේ. එක කමන්න ඒක හොඳයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තවත් ඉදිරියට තිබ්බේ. මම කියන්නේ දැනට ඉන්න ජනාධිපතිවරයාම තමයි ඔය 17 වෙනි සංශෝධනයත් ගේන්නේ. ඔව් පාර්ලිමේන්තුවේ බහුතරයක් සම්මත වෙනවනේ කාර්යනේ. වෙලා ගේනවා විවිධ අවස්ථාවල ආයෝක රිවර්ස් වෙනවා. 17 සංශෝධනයේ 18 19 20 21 වෙද්දී ආයි නැවත මේ தත්ත්වයට හැදිලා එනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව. මේ තියෙන தත්ත්වය. එතකොට මේ ස්වාධීනත්වයක් ඇතිකරන්න ගිහිල්ලා පාර්ලිමේන්තුව තුල දැන් අපි බලන්න එපා මේකේ දැන් මේ එකඟතාවයක් දැන් තාම ව්‍යවස්ථාදායක සභාවට සමාජිකව දහ දෙනාපත් කරගෙනද තියෙන්නේ? අපිට ගැටලුව කොතනද තියෙන්නේ? අපි දැන් ආයි මේ එකම තැනට මම ඒකයි කිව්වේ. අපි කැරකි කැරකි එකම තැනට නෙවෙයි එන්න ඕනේ. මේ අර කිව්වා වගේ දැන් ප්‍රශ්නේ තියෙන තැන අපිට පැහැදිලිනේ. එහෙනම් එතන මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකය සහ මේ ගැටලුව ඇති වුණා කියලා කිව්ව තැන මේ ළඟදි වෙච්ච සිදුවීමත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණේ මේ පාර්ශව අතර ඒ කාර්ත නිරූපණයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේකට මොකද්ද විසඳුම කියලා කතා කරන්න වෙනවනේ. ඒක තැනකට එන්න නම් විධායකයේ පැත්තෙන් අපි දැක්කා ජනාධිපතිවරයා අර මං කලින් කිව්වා වගේ කියලා තියෙනවා මේ මැතිවරණයට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙනවා කියලා. ඒ අනුව ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සියලු දෙනාම යොමු වෙලා මේ වැඩ කටයුතු ඉන්නවා. එතනින් එහාට විධායක ජනාධිපතිවරයා මොකද්ද කරන්නේ? නිර්දේශයක් යවනවා නම් ඒ නිර්දේශ සමහරක් කාලයට ප්‍රතික්ෂේප වෙනවා නම් එකම තැනනේ අපි ඉන්නේ. අපි විසඳුම දෙන්න ඕන තැන පෙනිපෙනි අපි ආයි දේශපාලන මොකක් හරි එකකට වටේනේ යන්නේ මේ අවසාන වශයෙන්. ඔව්. ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද මේ අර්බුදයට? මේ අර්බුදයට අපි දකින විසඳුම වෙන්නේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකයේ විසින් යෝජනාවක් යවන්න තියෙනවනේ. මේ නිර්දේශයක් යවන්න තියෙනවනේ. ඉතින් ඊට කලින් ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවා. දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවක් සම්බන්ධයෙන් අපි දැක්ක පාර්ලිමේන්තුවේදී කතානායකතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා. එතකොට එහෙම තත්ත්වයක් තුළ නැවත අතන්ට යොමු වෙන්න බෑනේ. නිසා ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මනා සම්බන්ධීකරණය මේ අවස්ථාවේදී මේ ගැටලුව මේ පොලිස්පති කියන තනතුරුපත් කිරීම සහ මේක මේ පුද්ගලයා සම්බන්ධ දෙයක්. අපි මේ වෙලේ පුද්ගලයෙක්ින්ද සමාජෙත් කතා කරන්නේ එක්ක මැතිවරණයක් ඉන්න. හැබැයි මේක තව අනාගතයට මේ ප්‍රශ්නය දෙන්න බෑනේ. මේකට එක විසඳුමක් එන්න ඕනේ. ඒක දැන් අපි දැක්ක මේ පහුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණයක් සම්බන්ධයෙන් අනුර බණ්ඩාරනායක වකට කතානායකතුමා දීලා තිබ්බ රූලින් එකක් තිබ්බා. ඒතරේ එතුමා එතෙන්දි ගත්ත මේ අපේ ස්ථාවරය මොකක්ද කියලා අපි දන්නේ. ඒක පාර්ලිමේන්තුව කියන්නේ 225 මොන වගේ ඒ සමාජිකත්වයේ ගරු මන්ත්‍රීවරුන් මොන වගේ තීරණයක් ගනීද කියන එක. එසයි විසඳුම තියෙනවා ව්‍යවස්ථාදායකයට මේ සම්බන්ධව එකඟතාවයකට ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ පිළිබඳ අවධානය යොමු කරලා විශේෂයෙන් නීතිපතිතුමාවත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ මතය විමසීමක් සම්බන්ධ ඒ විදිහ යන්න පුළුවන් වැඩ කටයුත්තකට යොමු වීම තමයි මේකේ විසඳුම විදිහට අපි දකින්නේ. ඒ අනුව විධායකයේ සියලුම සහයෝගය ලබා දීලා තියෙන අපිට පේන ඒ අනුව විසඳුමක් තියෙනවා නම් මේ වෙලේ විධායකයේ සූදානම් වෙයි කියලා අපි හිතනවා. මොකද ඒ විධායකෙත් බලන්න ඕනේ ඔවුන් අපේක්ෂකෙක් ඒ සියල්ල
කළමනාකරණය කරගෙන ඒක තින අවධානන් තත්ත්වයන් පිළිබඳ අවබෝධ කරගෙන තමයි ඒ තීන්දුව తీර ගැනීම කළ යුත්තේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. අද අපි සාකච්ඡා කරේ නීතිඥ සුමුදු කැකුලන්දල මහත්මියත් එක්ක. යලිත් අපි මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. Monora Digital Scope.